හිතගත් ගීතයක් මතකද කියලා බලන්න සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදේ හිනේ හිනේ කාටද ඇඳුම වියන්නේ කියලා අහනවා ඉතින් මේ කතාව ඇතුලේ මතු පිට ඇඳිවෙන අර්ථයට වඩා වෙනස්ම ගැඹුරු අර්ථයක් ජීවිතයේ යථාබෝධය පිළිබඳ වූ අරුතක් මේ අටපෙලින් දිවෙනවා ඉතින් හිනේ හිනේ නෙමේ පසු ඇය වැළපී වැළපීත් මේ ඇඳුම වියනවා ඒ තමයි ජීවිතේ හැටි ඉතින් මේ මේ ගීතෙන් කියවෙනා වගේම ඇත්තෙන්ම ඇඳුම් මහන මේ ඇඳුමින් ලොක් හැඩ කරන අපේ දෑත් එක්තරා වකවානුවක ඔක්තෝබර් 3 වෙනිදායින් පටන් අරගෙන හිට් කලබලයකටපත් වුණා ඔවුන් කොවිඩ් 19 ආසාදිතයන් බවට හඳුනාගත්තයින් පස්සේ කොටිම්ම කිව්වොත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තුල ඉන්න සේවිකාවක් මෙතනින් එහාට විවිධ විවිධ දේවල් සිද්ධ වෙන්න ගත්තා. ඒතර පස්සේ සමාජ මාධ්‍යවලට ගිහිල්ලා බලනකොට විවිධ ප්‍රවෘත්ති වාර්තා වෙනවා. මේ ප්‍රවෘත්තිවල සමහර දේවල් නිර්වාද්‍යතාවයකින් යුක්ත දේවල්, සමහර දේවල් වැරදි මත පවා ජනගත වෙන්න පටන් ගත්තා. හැබැයි කොහොම වුණත් බොහෝ දෙනෙක් මේ කාරණේදී බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය නියුතු මේ සහෝදරයන් වෙත තමන්ගේ දයාවේ අනුකම්පාවේ කරුණාවේ බැල්ම හෙළුවට සුළු පිරිසක් එහෙම කළේ නැහැ. බොහොම වෛරීව ටිකක් අමුදු විදිහට වෙනස් විදිහට බොහොම අසාධාරණ විදිහට උන් විවේචනය කරන්න ගත්තා. ඒ විවේචන සහ ඒ පිළිගැනීම් මේ සියල්ල පසක තිබ්බොත් නැවත බ්‍රැන්ඩික්ස් ආයතනයේ තමන්ගේ කටයුතු ආරම්භ කළ තියෙනවා. ගොඩාක් දේවල් සිදුවලා ඒ මතින් ඔවුන් යලිත් පණ ගහලා මේ මහා පොළවේ ජීවත් වෙන අපිට විශේෂයෙන්ම මේ ශ්‍රී ලාංකිකයන්ට අභිමානයක් ගෙනව බ්‍රැන්ඩික්ස් ආයතනයේ තමන්ගේ වැඩාවේ පටන් අරන් තියෙනවා. ඉතින් ඒ ගැන ටිකක් කතා කරන්න හිතුවා. හැමදාම වෙන වෙන අය කියන දේවල් වලටයි අපිට දෙන්නේ නේද රන්ගා රන් මඩුගල මහත්මිය. ඔබටත් කතාවක් ඇති බ්‍රැන්ඩික්ස් සමූහයේ අලවි අධ්‍යක්ෂවරිය විදිහට ඒ කතාව හරි හැඟුම්බර සංවේදී කතාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි එතනට අපි ඒ කතාවට අපි ඉඩ දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තම දැන් මෙහෙම මේ ඔක්තෝබර් 3 වෙනිදා පළවෙනි රෝගියා විදියට වාර්තා වුණා ඔබේ ඇතුලේ මේ දෙවෙනි රැල්ල පැමිණීමේක කියලායි අපි කතා කරන්නේ. බ්‍රැන්ඩික්ස් ආයතනේ එතනින් පස්සෙ ගොඩක් දේවල් වලට මූණ දුන්නා. මේ හැමදේම දිහා අපසට හැල්ල බලද්දි මොකද්ද හිතෙන්නේ? පාරමී මෙහෙමයි ඉතින් අපි ඔබ කිව්වා වගේ මේ ඇඟලුම් ශාස්ත්‍රයේ ගත්තොත් මම එතනින් පටන් ගන්නම්. ඇඟලුම් ශාස්ත්‍රය කියන්නේ ශ්‍රී ලංකාවේ විශාලම සේවා යෝජකයා සහ විශාලතම අපනයන ආදායම් ගෙනෙන ශාස්ත්‍රය. ඉතින් අපි හිතුවොත් බ්‍රැන්ඩික්ස් ආයතනයත් එකේ කොටස්කාරයෙක්. අපි 350,000ක පමණ රැකියා කරනවා ශ්‍රී ලාංකිකයන් ඍජුවම එම ශාස්ත්‍රයේ. ඒ වගේම වක්‍රාකාරව සේවය කරනවා මං හිතන්නේ ඒ වගේ දෙගුණයක් වගේ පුද්ගලයන් සංඛ්‍යාවක්. ඉතින් ඒකෙන් යැපෙන පවුල් ප්‍රමාණයත් ඉතාම අධිකයි. මං හිතනවා ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන් 125,000කට අධික ප්‍රමාණයක් මෙම ශාස්ත්‍රයෙන් යැපෙනවා. ඒ වගේම කාන්තාවනුත් එසේමයි. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වගේ එක සිද්ධියක් වුණ පමණින් අපි මේ ශාස්ත්‍රයේ මේ ආයතනයක් වශයෙන් කරන දේවල් කරපු දේවල් අමතක නොකර ඉදිරියට යා යුතුයි. ඉතින් අපි ඒකේ ගත යුතු දේවල් තියෙනවා නොගත යුතු දේවල් තියෙනවා අපි ඒ විදිහට තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ. හැබැයි බොහෝ දෙනෙක් බ්‍රැන්ඩික්ස් ආයතන පැත්තේ හිටගෙන ඒ වෙනුවෙන් කතා කළා. මොකද ඒකට හේතු ඕනතරම් සාධාරණ හේතු තියෙනවා. ලංකාවේ ජීවත් වෙන අපිට අභිමානයෙන් කතා කරන්න පුළුවන් ආයතනයක් බවට හැරෙන්නේ සේවක සේවිකාවන් මෙපමණ පිරිසක් ඉන්නවා. කී දෙනෙක්ට රැකියා අවස්ථා උත්පාදනය කරලා දීලා තියෙනවා. ඒ වගේම මේ රැකියාවල නියුතු හැම කෙනෙක්ගෙම පවුල් කොයි විදිහටද වුණ අධ්‍යාපනයේ හදාරන දරුවෝ ඉන්නවද ඒ ඇයිටි යම්කිසි ප්‍රතිපාදනයක් වෙන් කරනවද නැද්ද මේ සියල්ලම මේ ආයතන ඇතුලෙන් සිද්ධවන තීරණේ තීරණ ඉතාම සුහුරුව ක්‍රියාත්මක කරන්න උන් මැලි වෙන්නේ නැහැ. එතනින් එහාට ගියාම ලංකාවේ හොඳම අපනයනකරු විදිහට අවුරුදු කිහිපයකම සම්මානයට පාත්‍ර වුණු ආයතනයක්. ඉතින් එහෙම ආයතනයක සේවකෙක් සේවිකාවක වෙන්න කෙනෙක්ට වාසනාව තියෙන්න ඕනේ. වෙහසක් තියෙනවා, ගැහැඩක් තියෙනවා, දුක් විඳින්න සිද්ධ වෙන ඕනම වෘත්තියකද රැකියාවකද එහෙමයි. හැබැයි ඔබ හිට ගන්නවා ඔබේ සේවකයන් සේවිකාවන් වෙනුවෙන් හැමතිස්සෙම ඔබ ඇතුළේ කණ්ඩායම හිට ගන්නවා. පිය බව දන්නවා. ඒ නිසා ඒ ගැන ටිකක් කතා කරමු. මොකද මේ අවස්ථාවේ විවිධයි විවිධ මත ඉදිරිපත් කරපු නිසා යම්කිසි පීඩනයකට ලක් වෙන්නත් ඇති මේ වැඩ කරපු උදවිය.
मम मे अवस्थावगन कथा करोत् मं हितान्ने अपि इस्सलम कथा करमु देवनी रैल्ल कियन रैल्ले वैरस् एक एनकोट ए आवे पारमी श्रीलंकावे अपि ओक्कोमला फलवेनी रैल्लक् पराजय करला इताम निदहसे इन्न अवस्थावक तमयि मे वगे देयक् सिद्ध वेन्ने ඉතින් ඒ වගේ දෙයක් එහෙම සිද්ධ වෙනකොට අපේ ආයතනයත් මේකට ගොදුරක් බවට පත් වෙනවා ආයතනේ එක ශාඛාවක්. ඉතින් ඒක නිසා මං හිතනවා සමාජයෙන් මේ වගේ බලපෑම් පීඩන එන එක අපි බලාපොරොත්තු විය යුතුයි. දැන් ඒ වෙලාවේ අපිට ආපු පීඩනය ආයතනයක් විදිහට ආපු පීඩනය ඉතාම අධිකයි. හැබැයි අපිට අපි එක දෙයක් කරා. ඒ වෙලාවේ අපිට තේරුණා මේ අපේ සමාජික සමාජිකාවන් තමයි විපතට පත් වෙලා ඉන්නේ. එක කොටසක එක ශාඛාවක. ඉතින් අපේ එකම අරමුණ උනේ ඒ සමාජික සමාජිකාවන් මේ පීඩා විඳින තත්වෙන් ගොඩ ගන්න. හැබැයි අපි ඒ කාර්යතවයට මුහුණ දෙන අතරේ මං හිතන්නේ නිවැරදි තොරතුරු නොදැන සෑහෙන පොඩි පිරිසක් ශ්‍රී ලංකාවේ ඉතින් ඕනෙ එකට පොඩි පිරිසක් එහෙම වෙනවා. ඉතින් පොඩි පිරිසක් ඉතා ගොඩාක් පීඩන අපේ සමාජික සමාජිකාවන්ට ඇති කරා. ඉතින් මං උදාහරණ ටිකක් කිව්වොත් සාමාන්‍යයෙන් අපේ සමාජික සමාජිකාවන් යන දැන් වෙළඳසල් තියෙනවානේ. වෙළඳසල් වලින් ප්‍රතික්ෂේප කරනවා. ඒ ඊට අමතරව යන ඩිස්පෙන්සරි එකකට හරි පුද්ගලික රෝහලකින් හරි කෝල් කරලා කියනවා එන්න එපා කියලා. මේක උණයින් පස්සේ ඊටත් අමතරව නවාතැන් වලින් ඒ අයව ඇත්තටම ප්‍රතික්ෂේප කරනවා. මේ අවසර ගානක් හිටපු නවාතැන් වලින් ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ කෑම පවා ගන්න බැරි වෙනවා. ඊට අමතරව ඉතින් මේ ප්‍රතික්ෂේප කිරීම එකක් ඊට අමතරව තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් අපි බ්‍රැන්ඩික්ස් එකේ ඕනම ආයතනයක යුනිෆෝම් එකක් තියෙනවා. ඉතින් ඒ යුනිෆෝම් එක ඇඳගෙනවත් පාරේ යන්න බැරි තත්වයකට පත් වුණා සමාජික සමාජිකාවන්. ඉතින් එය ඊටාම මානසිකව ඔවුන්ට සැබෑ ප්‍රශ්නයක් වෙච්ච තැනක්. දැන් ඔබතුමිය අවුරුදු ගාණක් තිස්සේ මේ සමාජික සමාජිකාවන් එක්ක කටයුතු කරන කෙනෙක්නේ. ඒ අය පැත්තෙන් ගත්තාම ලොකු කඩාවැටීමකට ලක් වෙන්න ඇති. ලොකුම කඩාවැටීමක්. මෙහෙමයි පාරමී එක දෙයක්. මම මේ ශාස්ත්‍රයේ අවුරුදු 24ක් ප්‍රමුඛ ආයතන ලංකාවේ දෙකක් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් මම ඔබ කිව්වා වගේ සෑහෙන සමීපව සමාජික සමාජිකවන් එක්ක වැඩ කරනවා. එතකොට දැන් ඒගොල්ලෝ මේ වෙලාවෙ හිටපු මානසිකත්වය පොඩ්ඩක් බලන්න. මොකද ඒගොල්ලන්ට තමයි මේ ප්‍රශ්න ඇති උනේ. දැන් මේ ආසාදිත වෙලා තමන්ගේ අලු ආසාදිත වෙලා තමන් ආසාදිත වෙලා ඉතින් ඒ වගේ වෙලාවක මේ ඇයි අපි රස්සාව කරන්නේ? අපි රැකියාවක් කරන්නේ පවුල කියන කේන්ද්‍රය එකට තියාගන්න. හැබැයි මේ වෙලාවේ දවස් දෙකක් තුනක් ඇතුළත ඒ පවුල කියන කේන්ද්‍රය කඩා බිඳ හැලෙනවා. මොකද යම් කට්ටියක් ආසාදිතයන් බවට පත් වෙලා රෝහල් වලට ගෙනියන් වෙනවා. ඒ පවුලේ පළමු ආශ්‍රිතයන් කියන තමන්ගේ දරුවෝ හරි සැමියා හරි බිරිඳ හරි ඒගොල්ලන්ව ගෙනියන් වෙනවා රෝහල් වලට. ඊට පස්සේ තවත් සමහරු තමන්ගේ නිවෙස් වල සිටින්න වෙනවා. ඉතින් එතකොට මේ දවස් දෙකක් ඇතුළත ඒගොල්ලන්ට මේක විසඳ ගන්න බෑ. මේගොල්ලන් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මානසික පීඩනයකට ඒගොල්ලෝ ලක් වෙනකොට තමයි අර සමාජයෙන් පීඩනත් එන්නේ. දැන් යම්කිසි ආයතනයක් වෙනුවෙන් අවුරුදු ගාණක් වැඩ කරලා සේවය කරලා ඒ ආයතනයේ ප්‍රගමණය වෙනුවෙන් කටයුතු කරපු සේවකෙක් සේවිකාවක් මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දුන්නාම අපි දැන් සමහර ආයතන තියෙනවා අත හොද ගන්නවා මේකෙන් අයින් වෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ නැහැ. හැබැයි ඔබ ආයතනයේ හැම විටම වෙනස් මගක් ගත්ත මේ සමාජික සමාජිකවන් වෙනුවෙන් හැම විටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ආයතනයක් විදිහට මේ ප්‍රශ්නේදී ඔවුන්ගේ මානසික අසහනය දුරු කරන්න මේ ඇති වුණු ගැහැට වලින් ඔවුන්ට මිදෙන්න ඉඩසලස්සන්න මොන වගේ ක්‍රියාමාර්ග වලටද ගියේ? පාරමී කිව්වා වගේ අපි මීට වැඩිය මේ වගේ මෙච්චර ලොකු ප්‍රශ්න වෙලා නැතුව ඇති. මං හිතන්නේ මේක තමයි අපිට ආයතනයක් විදිහට අපේ සමාජික සමාජිකයන්ට මූණ පාන්න වෙච්ච ලොකුම ප්‍රබලම සිද්ධිය මං හිතනවා. හැබැයි අපි ඕනම වෙලාවක ගම් වතුරක් ගැලුවත් ඔබ දන්නවා ඕනම වෙලාවක අපි ඒ සමාජික සමාජිකව තමයි ප්‍රමුඛ ස්ථානය දෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපිට දැන් මේ සිද්ධිය වෙන්නේ ඔබ කියනා වගේ අක්තෝබර් 3 වෙනිදා. මේක මට පොඩ්ඩක් විග්‍රහ කරන්න දෙන්න. එදා ඉඳන් අපි ඉස්සෙල්ලාම කරපු එක තමයි මේ ප්‍රශ්නේ කොච්චර බරපතලද කියලා තේරුම් ගැනීම. මොකද අපි ආයතනයක්නේ. අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නෙක නිකන් උඩින් බලලා විසඳුම් දෙන්නේ නැහැ. අපි ඊටාම
ප්‍රවේශමෙන් අපි හිතුවා කී දෙනෙක් මේකේ ආසාදිත වෙලා තියෙනවද එතකොට ඊට පස්සේ මොකද්ද ගත ක්‍රියාමාර්ගය අපි දැනගන්න කැමති වෙලා මතක් කරගෙන ආවයින් පස්සේ ඔව් ඉතින් දවස් දෙක තුනක වගේ කෙටි කාලයක අපි ඉතාමික්මනින් PCR පරීක්ෂණ වලට ඒ ශාඛාවේ සියලුම රැකියාව කරන පුද්ගලයින්ව සමාජික සමාජිකාවන්වයි තුන්වෙනි පාර්ශව ඒ ශාඛාවට ආගිය කට්ටිය හැමෝමගෙම PCR පරීක්ෂණ කරා. මොකද අපිට දැනගන්න ඕනේ කී දෙනෙක් ආසාදිත වෙලාද ඒ හැම කෙනාවම අපි රැකබලාගත යුතුයි. ඉතින් ඒක තමයි අපි පළවෙනියටම කරේ. දෙවෙනියට මම 1-2-3 කිව්වට මේක වෙන්නේ ඉතාම කෙටි දවස් කීපයකින්. දෙවෙනි එක තමයි අපි ආරක්ෂකාංශ සෞඛ්‍ය ආරක්ෂකාංශ එක්ක එකතු වෙලා මේ සමාජික සමාජිකාවන් පොසිටිව් වෙච්ච අය, නෙගටිව් වෙච්ච අය, ඒගොල්ලන්ගේ පවුල් වල අයව පුළුවන් තරම් ඉක්මනින් අපි නිරෝධායන මධ්‍යස්ථාන වලට, රෝහල් වලට යොමු කරා. ඉතින් ඒකත් අපිට කරන්න බෑ. අපි පුළුවන් සහයෝගය අපි දුන්න ආරක්ෂක අංශවලටයි සෞඛ්‍ය ආරක්ෂා අංශවලටයි. දැන් ඒ වගේ දෙයක් උනේ දවස් දෙක තුනකින්. ඉතින් ඊට පස්සේ අපිට තේරුණා අර මං ඉස්සෙල්ලා කිව්ව පවුලේ කඩා බිඳ වැටීම. අම්මා එක රෝහලක, තාත්තා තවත් රෝහලක, දරුවෝ ආචිල සීලත් එක්ක සමහර නිරෝධායන මධ්‍යස්ථානවල. ඉතින් ඒ දැන් අන්තිම ඒ සුමාන 3-4 අපි ඔක්තෝබර් 3 වෙනිදා ඉඳන් විතර මානසික ආතතිය ඒ අපේ සමාජිකයන්ට ඒගොල්ලන්ගේ දරුවන්ට වෙච්ච මානසික ආතතිය නැති කරගන්න ඒගොල්ලන්ට කතා කරන්න අවශ්‍ය වෙන්නේ ඉස්සල්ලාම කරේ පැය 24ක දුරකථන ඇමතුම් සේවාවක් දාලා අපි විශේෂ කාර්යසාධක මණ්ඩලයක් ඇති කරා ඒගොල්ලන්ට ඕන වෙලාවක කතා කරන්න ඕනම දෙයකට. මොකද සමහරලාට ෆෝන් වල රීලෝඩ් පවා දාන්න උනා, ෆෝන් වල සල්ලි නැහැ මේ සමාජික සමාජිකවන්ට. ඉතින් ඒක කළා ඊට පස්සේ අපි ඒගොල්ලන්ගෙන් ඇහුවා මොනවද අවශ්‍ය දේවල්. සමහරු හරියට ඇඳුම් ගෙනහිල්ලා තිබුණේ නැහැ, හරියට බෙහෙත් ටික ගෙනහිල්ලා තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් තමන් රෝහලට ගියාට ආචිලා සීයලා තමන්ගේ අම්මලා තාත්තලා නිරෝධායන මධ්‍යස්ථාන වලට යනකොට ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ගෙනහිල්ලා තිබුණේ නැහැ. ඉතින් අපි ඒව ඔක්කොම සපයන්න සෑහෙන වෙහෙසක් මහන්සියක් දැරුවා. මානසික ආතතිය යවා ගන්න මං හිතන්නේ කරපු ලොකුම දේ තමයි මේ කතා කර කර ඒගොල්ලන්ට ඒ ශක්තිය දීපු එක. මේ වෙනකොට තත්ත්වය කොහොමද? නිරෝධායන වෙමින් තවමත් සිටින පිරිසක් ඉන්නවාද? එයාට කොහොමද ප්‍රතිචාරය යගේ? අපේ පාරමී දැන් මේ වෙනකොට يعني ඔක්කොම සියලු දෙනා රෝහල් ගත වෙච්ච කට්ටියයි අපේ නිරෝධායන මධ්‍යස්ථාන වල හිටපු කට්ටියයි 5000 ගණක් හිටියා, 5600ක් විතර. ඒ සියලුම දෙනා වගේ මේ වෙනකොට ගෙදර ඇවිල්ලා තියෙනවා. නිවෙස් වල බලා අපි කෙනැල්ලා නිවෙස් වල සුරක්ෂිතව තියෙනවා. මං හිතන්නේ තාම දෙන්නෙක් ඉන්නවා, තව රෝහල් වල තව දෙන්නෙක් ඉන්නවා නිරෝධායන මධ්‍යස්ථාන වල. එපමණයි ඉතින් ඒගොල්ලොත් මේ සුමානේ අපි හිතනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒගොල්ලෝ නිවෙස් බලා අපිට ගේන්න පුළුවන්. බ්‍රැන්ඩික් සාහිත්‍ය වල පටන් අරන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ශාඛා අපිට 20 ගානක් තියෙනවා ලංකාවේ. එක ශාඛාවක් තමයි මේක උනේ. ඉතින් ඒ ශාඛාව වැඩපටන් ගත්තේ නැහැ. හැබැයි අනිත් හැම ශාඛාවකම අපි සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් තව ටිකක් තර කළා, ටිකටම වැඩ කරගෙන ගියා පාරමී. මේ ශාඛාව අපි දැන් අපේ ඒ සමාජික සමාජිකවන් ගෙදර ඇවිල්ලා අපෙන් අහන ප්‍රශ්නේ තමයි අපිව ගෙන්න නැද්ද කියන එක. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. ප්‍රශ්න කියන්නේ එහෙමයි, ජීවිතේන හැම දෙයක්ම විසඳෙනවා. හැබැයි ඒ විසඳනකන් සමහර දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් ඒ විදිහටම කරපු කරන බ්‍රැන්ඩික්ස් ආයතනය ගැන කතා කරන්න හිතුවෙත් බ්‍රැන්ඩික්ස් කියන්නේ ලංකාවේ නම ජාත්‍යන්තරය ඔසවා තැබූ ආයතනයක් නිසා බොහෝ දෙනෙක් රැකියා අවස්ථා සම්පාදනය කර දුන්න ආයතනයක් නිසා හොඳම අපනයනකරු වෙමින් ලංකාව කීර්තිමත් කරපු ආයතනයක් නිසා ඉතින් ඒ ආයතනයේ වැඩ කටයුතු දිගින් දිගටම කරගෙන යන්නේ ශක්තිය දහරේ ප්‍රාර්ථනා කරන ගමන් මේ සෑම සමාජික සමාජිකාවක්ටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් බෙහෙවින්ම සූතිවන්ත වෙනවා ඔබතුමීට දවසේ අපේ කතාවට සම්බන්ධ වුණාට. බ්‍රැන්ඩික් සමූහයේ අලවී අධ්‍යක්ෂ රන්ගා රන්මඩුගල මහත්මිය, එහෙමනම් අපි සමු දෙනවා ඔබට. ආයිබෝන් ආයිබෝන් දවසකම ගෑමු.